ඒ කාර්කේ බැටරි ප්‍රශ්නට ලයිෆ් ටයිම් විසඳුමකට පහත ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. අයිබවන් මම අචල දිවාක ජ්‍යොතිෂවේදී. ලබන වර්ෂයේ උදාවීමේදී ග්‍රහයන්ගේ නීචවීම, වක්‍රවීම, උච්චවීම, අස්තවීම ආදී ග්‍රහ ගෝචරය තුළින් ලංකා භූමියට ඉදිරි වසරය තුළ බලපාන ආකාරය මම දැක්කා. එක එක්කෙනා මේෂ, වෘෂභ, මිතුන, කටක, සිංහ, කන්‍ය, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ යන ඒ ලග්නවලට උදා වෙන තත්ත්වයන් පැහැදිලි කරමින් මේ ලග්නයට සුබයි, මේ ලග්නයට අසුබයි කියලා අපි දක්නට යදුනා පත්‍රවලත්, ඒ වගේ නාලිකාවලත් යනවා. නමුත් ඒ ගහ රටාවල යම්කිසි යෝගයක් උදා වෙලා මේ රට සෞභාග්‍යයක් කරා ළඟා කර ගන්න නම් මේ අයවැය කියන එකෙන් තමයි ඒකේ සාක්ෂාත් භාවය ඇති කර ගන්න පුළුවන්කම තියෙන්නේ. නිසා එක ලක්ෂණයකට දෙකකට යම්කිසි දෙයක් සුබ වෙනවට වැඩිය මේ රටට සුබ වීමේ අවස්ථා උදා වෙනවා නම් මේ රටේ මිනිසුන්ට ඒ ලක්ෂණවලට ජයග්‍රහණ ලබන්න පුළුවන්. මේ අයවැය දිහා දැක්කම අපිට තේනවා, මේ අයවැය සංක්ෂිප්තව ගත්තාම අපි දන්නවා අපි කෝටි 31 ලක්ෂයක් මේ රටේ මිනිසු නයයි. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කියලා තියෙනවා එක පවුල් 10ක් ගත්තොත් ඒ පවුල් 6ක් ආහාර අනර්ශතාවයෙන් තමයි තියෙන්නේ. ලබන වර්ෂයේ 8 දක්වා ඒ තත්ත්වය උදා වෙනවා කිව්වහම මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍ය, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ යන ලග්න හැම දෙයකටම හැම ලග්නයකටම යහපතක් වෙනවාට වඩා වෙන්න තියෙන්නේ අයහපතක්. ඒක தත්ත්වය තමයි මේ අයවැය තුලින් තමයි අපිට ඒක තේරුම් ගැනීම හැකියාව තියෙන්නේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙන්නේ මේ වැඩසටහන තුළ මුළු ලංකාවටම සිංහල දෙමළ මුස්ලිම්ට මිනිසුන්ටම යහපතක් වෙන ආකාරයට ඒ ගහ රටාව සකස් කර ගැනීමටයි ඒ ගහ රටාව අපි නිර්මාණය කළ ගත යුතු වෙනවා. ඒ නිසා තමයි ගරු ජනාධිපතිතුමා අයවැයේදී අයවැය කතාවේදී කියන්නේ සමජීවිකතා කියන වචනය පාවිච්චි කරමින් වියග්ගපජ්ජේ සූත්‍රයේන ඒ අල්පේච්ඡතාවය මධ්‍යස්ථ භාවය තුළ රටේ ආර්ථිකය නිර්මාණය විය යුතුයි කියලා එතුමා ප්‍රකාශ කරනවා. එතුමා ගියපාර කිව්වා සාමාන්‍ය ඵල සූත්‍රය ඇසුරෙන් ණය ගත්තර කමන්නේ ණය ආයෝජනය කරන්න කියලා. මේ අල්පේච්ඡතාවය එතුමා කතා කරන්නේ කාටද? ඒ කියන්නේ දැනට පවුල් 8ක් ගත්තොත් ඒ 8 ඉතා දුෂ්කර ස්වභාවයේ ඉන්න අයට තමයි කියන්නේ අල්පේච්ඡතාවය වෙන්නේ කියලා. නමුත් එතුමා කියන්නේ නැහැ අර සීනි වංචාකාරයන්ට සමජීවිකතා කියන්නේ නැහැ. ඒගොල්ලන්ට අත්ත්කමතාන යෝගය, අපිට අත්ත්කමතාන යෝගය, ඒගොල්ලන්ට කාමසුකල්ලිකාන යෝගය. එතුමා කාටද මේ අල්පචාවේ පෙන්වන්න ඕනේ? සමජීවිකතා පෙන්වන්න කාටද? අර බැඳුම් කර වංචාකාරයන්ට. එහෙම නැත්නම් බදු ගෙවන්නේ නැති ඉන්නවනේ මිනිස්සු කෝටි ගණන්. ඒ බදු වංචාකාරයන්ට සහනය දෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයට සහනය දෙනවා. ඒගොල්ලන්ට උගන්වන්නේ නැහැ සමජීවිකතා. අහිංසක මිනිසුන්ට තමයි සමජීවිකතා ජනාධිපතිතුමා උගන්වන්නේ. ඒක 27 පාරක් කියමින් එතුමා බලාපොරොත්තු වන්නේ අපිට අත්ත්කමතාන යෝගය, ක්‍රිකට් පාලක මණ්ඩලයට, ඒ වගේම බැඳුම් කර වංචාකාරයන්ට, දයා ගමගේලට කාමසුකල්ලිකාන යෝගය. ඉතින් ජනාධිපතිතුමා දැනගන්නට ඕනේ අර බදු වංචාකාරයන්ට, සීනි වංචාකාරයන්ට, ඒ වගේම ඉන්වොයිස් හොරින් පාවිච්චි කරමින් රටේ සල්ලි හංගන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට දෙන්නේ නැහැ. එතකොට මත්ද්‍රව්‍ය මත් ව්‍යාපාරයට බදු ගහන්නේ නැහැ. ඒගොල්ලන්ව ආරක්ෂා කරමින්, දයා ගමගෙල ආරක්ෂා කරමින්, බැංකු පොලු ආරක්ෂා කරමින්, ETF එකේ බලවත්ව ආරක්ෂා කරමින් දුර්වල මිනිස්සුන්ට තමයි මෙතුමා මේ අල්පේච්ඡතාවය කියා දෙන්නේ, සමජීවිකතා කියා දෙන්නේ. ඒ නිසා මේ ධර්මය ඇත්ත වශයෙන්ම බුදුරජාන් වහන්සේගේ ධර්මය තමන්ගේ අර තලගොයි කබරගොයි න්‍යායට අයත් තමන් ඊළඟට ජනාධිපති වීමේ සීනි දකමින් ඒ ජාවාරංකාරයන්ගේ සල්ලිවල තමන්ට උමනා තියෙන නිසා ඒගොල්ලන්ට කාමසුකල්ලිකාන යෝගය දෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයට කාමසුකල්ලිකාන යෝගය දෙන ගමන් අහිංසක මිනිසුන්ට කියනවා උඹලා අල්පේච්ඡතාවෙන් ඉන්න කියලා. මේක ධර්මයට අපහාස කිරීමක්. ඒ නිසා මම කියන්න කැමති මහා නාහිමිවරු මේ ධර්මය ගැන බුදුරජාන් වහන්සේගේ වදන් පාවිච්චි කරමින් ඒ වෙන අසාධාරණේ තේරුම් අරගන්නට ඕනේ. මං හිතන්නේ එහෙම දෙයක් වෙයි කියලා. එදා සමන්ත භද්‍ර කියනවා බුදුරජාණන් සිද්ධාර්ථ කුමාරයාගේ අනියම් බිරිඳ සුජාතාව කියලා. නමුත් එයාට දෙවෙනි පාඩත් මල්වත්තේ මහනාහිමිවරු සමාව දෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අමුයේ උල්ලංඝනය කරමින් සිද්ධාර්ථ කුමාරයාගේ අනියම් බිරිඳ සුජාතාව කියනවා සමන්ත භද්‍ර. මම එක කාරණයක් කියන්නම්. මම ඇල්ලේ ගුණවස නාහිමි සමග යනවා අර ජෙරම්ගේ නඩුවට. ඒ අවුරුද්ද තුල ජෙරම්ගේ account එකට ඇවිල්ලා තිනවා බිලියන 14ක්.
ගියවුරුදු තුළ මේ අවුරුදු තුළ බලන්න ඔය සමන්ත භද්‍රටත් මල්වත්ති මහනාහිමි දැනගන්නට ඕනේ සමන්ත භද්‍රටත් සල්ලි දෙන්නේ බුද්ධහගේ මේ දාර්ශනික පදනම විනාශ කරන්න. නමුත් උන්වහන්සේ එයාට නඩු දාන්නේ නැහැ. මම දැනගත්ත අර බෝධාගම නාහිමි නඩුවක් දාලා තියෙනවා. උන්වහන්සේ මේ ශාසනය වෙනුවෙන් බොහොම ආශ්චර්යමත් විදිහට දන් දෙමින් ශාසනයේ උන්නති සඳහා කැපවෙන එතුමාට උන්වහන්සේ නඩුවක් දාලා තිබෙනවා. නමුත් මල්වත්ති මහනාහිමිවරු අර සමන්ත භද්‍රට සමාව දෙනවා, නඩු දාන්න කියලා නඩු දාන්නේ නැහැ. බෝධාගම නාහිමියන්ට නඩුවක් දාලා තිබෙනවා. ඒ නිසා මේක තේරුම් ගන්නට ඕනේ. පන්සලේ වුණත් පල්ලියේ වුණත් යහපත වෙනුවෙන් කතා කරන්නට ඕනේ. නමුත් අද ජනාධිපතිතුමා හරි ව්‍යග්ගපජ්ජ සූත්‍රය ඇසුරින් මම තව කාරණයක් කියන්න කැමතියි. අපි ජනාධිපතිතුමනි, අපි කැමතියි අපේ අල්පේජතාවයට. අපි කාමසුකල්ලිකානු යෝගී අත්හැරලා අත්තකමදාන යෝගිය පිළිපදින්නම්. ඔබතුමාලා කාමසුකල්ලිකානු යෝගී ගමන් කරන්න. හැබැයි මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ තව තියෙනවා කතන්දරයක්. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, සමජීවිකතා, කල්යාණ මිත්‍ර කියන හතරක් තියෙනවා. හවු, එහෙනම් ඔබතුමා අපට කිව්වේ මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය අනුව හැසිරෙන කියලා. එහෙනම් අපි මොකද කරන්නේ? ආරක්ක සම්පදා කියන එක අපි ක්‍රියාත්මක කරන්න ලෑස්ති. ආරක්ක සම්පදා කියන්නේ මොකද්ද? රැක ගැනීම. එහෙනම් අපේ අවුරුදු 100 ගානක් පරණ නූරේ දින්නාව තැපල් කන්දෝර අපි රැකගමු. මොකද මේක කියන්නේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා අපිට කියනවා ව්‍යග්ගපජ්ජ සූත්‍රය ඇසුරෙන් මේ රට ඒ කරුණු හතර ක්‍රියාත්මක කරන්න කියලා. එහෙනම් ආරක්ක සම්පදාව අපි කරන්නේ මොකද්ද? ඒ පුස්තක ඒ තැපල් කන්දරු අපි ආරක්ෂා කරගන්න ඕනේ. මේක අපේ දෙයක්. ඒ වගේම විදුලි බල මණ්ඩලය විනාශ කරලා කොටස් කීපයකට බෙදලා දෙන්න හදනවා. එහෙනම් රටේ මිනිස්සු කරන්න ඕනේ මොකද්ද? මේ විදුලි බල මණ්ඩලය ආරක්ෂා කරගන්නට ඕනේ. ටෙලිකොම් එක අපේ දෙයක්. ඒක අපි ආරක්ෂා කරගන්නට ඕනේ. රක්ෂණ සාස්ත්‍ර අපේ දෙයක්. මේ භූමියේ එක අඟලක්වත් අපි විජේතගයන් විදේශිකයන්ට විකුණන්න දෙන්න හොඳ නැහැ. මොකද ජනාධිපතිතුමා කියනවා ව්‍යග්ගපජ්ජ සූත්‍රය ඇසුරෙන් ආරක්ක සම්පදාව ක්‍රියාත්මක කරපල්ලා කියලා. ඒ නිසා මේ රටේ මිනිස්සුන් ගන්නට පාට බෑලා hali මේ විදුලි බල විදුලිය විකුණන්න නවත්තන්න. අදානිට විදුලි දෙනක නවත්තන්න මේ අවුරුද්ද අපි තීරණ ගන්නට ඕනේ. මොකද හේතුව ජනාධිපතිතුමා කියන්නේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය ඇසුරෙන් කියලා. ඒ නිසා සීලුම සම්පත් විකුණනව නම් හිල්ටන් හෝටලේ ලාභ ලබන රක්ෂණ සංස්ථාව එයා ලංකාව විකුණනව නම් අර ආරක්ක සම්පදා අනුව අපි රැකගන්නට උත්සාහ කරන්න ඕනේ. මම මේ අවුරුද්දේ මැදදී ගුරුග්‍රහය ලංකා කේන්දරේ මේෂ රාශි ගත වෙනවා. ශ්‍රී ලංකාව අනුව මේෂ රාශි ගත වුණාම ශ්‍රී ලංකා කේන්ද්‍ර ලංකාවට සමගි සම්පන්න වෙනවා. ගුරුග්‍රහය කියන්නේ මේ විකුණුම් ටික නවත්තන නම් මේ විපක්ෂය එකතු වෙන්නට ඕනේ. විපක්ෂය හිතනවා නම් ලබන ඡන්දෙදී අපි මේ ප්‍රශ්න විසඳ ගන්නවා කියලා. ඒක දුර්වලකමක්. මේ රටේ මිනිස්සු දැන් තේරුම් ගන්නට ඕනේ ගුරුග්‍රහය ලබන ජූලි වලදී මේෂ රාශි ගතවීම තුළ සමගි සම්පන්න වෙනවා. මේ රටේ අනාගත බහරය අපි දෙන්න ඕනේ අනුර කුමාරටයි සජිත්ටයි. එහෙම දෙන්නේ අපියයි දීලා අපි කල්පනා කරන්න ඕනේ මොකද්ද? මේ රට ආරක්ෂා කරගන්න අපිට බෑ ඡන්දයක් තියෙනකම් බලන් ඉන්න. විපක්ෂය එකතුමුතු වෙලා මේ විකුණන දේවල් අපි ආරක්ෂා කර දෙන්න ඕනේ. තැපැල් කන්දෝරුව විකුණන්න හදනවා. මේවා අපේ මේ විදුලිය. අපි දන්නවා මේ දවස්වල වැස්ස නිසා අපේ හැම කෙනෙක්ගෙම දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩක්වා මිනිසුන්ගේ නහයෙන් උඩට වතුර ගිහිලා තියෙන්නේ. නමුත් අපේ විදුලි බිල මොකද්ද? හරිම ශෝචනීයයි. අපේ විදුලි බල අපිට විදුලි බිල ගෙවා ගන්න බෑ. මෙච්චර වැහැලත් අපිට විදුලියෙන් සහනයක් නැත්තම් මේවා අදාන්ට දුන්නොත් එහෙම අපිට මොකද්ද වෙන්නේ? ඒ නිසා මේ රටේ මිනිස්සු තේරුම් ගන්නට ඕනේ. දැන් පේනවනේ ගාසා තීරයේ ඊශ්‍රායලය විදුලියයි වතුරයි දෙකම කපලා කවදා හරි දවසක මේ ඉන්දියාවට දුන්නට පස්සේ ඉන්දියාව අපිට කිව්වොත් ඇඳුම් ගලවලා හෙළුවෙන් හිටපල්ලා කියලා අපිට හෙළුවෙන් වෙන්න ඉන්න වෙනවා. මොකද හේතුව ලයිට් වල පාලනේ තියෙන්නේ අදානිගාව. මෙතෙන්ට යන්න දෙන්න එපා. ඒ නිසා මම එකක් කියන්න කැමතියි ගරු අනුර කුමාර මැතිතුමාටත් හජිත් ප්‍රේමදාස මහත්මයාටත්. ඔබතුමාලට තමයි මේ රට බාර දෙන්න මිනිස්සු ලෑස්තිලා ඉන්නේ. ඒ නිසා සමගි සම්පන්න වෙන්න. තව එක කාරණයක් කියන්න පුළුවන්. ජනතා යුක්ති පෙරමුණේ ආර්ථික න්‍යාය තමයි වැව් හදලා ඒ වැව් ආශ්‍රිතව ගව සම්පත දියුණු කරලා මේ රටේ කෘෂිකාර්ම හා ගව සම්පත තුළ ලොකු ආශ්චර්යක් කිරීම. ඒක තමයි ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රධාන න්‍යාය. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලන්නේ මිල්කෝ එක විකුණලා ඉන්දියාවට අපේ කෘෂිකාර්ම වෙලවල් ගොඩ කරලා එතුමාගේ ආර්ථික න්‍යාය ඒකයි. ඒක ජනතා යුක්ති පෙරමුණේ ආර්ථිකයේ ප්‍රධාන හතුර කවුද වෙන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්තයා. ආර්ථික මේ වශයෙන් දෙගොල්ල තරහයි. එනිසා ජනතා යුක්ති පෙරමුණ කවදක්වත් ඒ ආර්ථිකය ක්‍රියාත්මක කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙන්නේ නැහැ. හජිත් ප්‍රේමදාස මහත්තයා ගත්තාම මොකද වෙන්නේ? හජිත් ප්‍රේමදාස මහත්තයාගේ ආර්ථිකයයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආර්ථිකයයි පරස්පර විරෝධතා තිබුණත් පොඩි පොඩි කැමැති සාහිත්‍ය තිබුණත්
ශාරීරික වශයෙන් සමගින බලවේගය දෙකට කඩලා පොන්සේකාව වෙනම දාලා ඡන්ද කඩලා සමගින බලවේගය පුරුපට්ටම් කරලා ඒකේ ඉන්න කට්ටිය රනිල් වික්‍රමසිංහ අරගෙන රටේ නායකත්වයක් හජිත්ට එන නොදෙන තමයි අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඩ කරන්නේ. නමුත් අර මම කිව්ව ග්‍රහ රටාව අගෝස්තු මාසේ මේ උදා වුණාම මේ දෙගොල්ලෝ තේරුම් ගන්නට ඕනේ හජිත් මහත්තයාගේ තරහකාරයා එහෙනම් රනිල්. මොකද හජිත් මහත්තයාට ඒ පක්ෂය අරන් ඉදිරියට යන්න දෙන්නේ නැහැ. එතුමා මේක ආරක්ෂා කරන් ඉන්නවා එතුමාගේ නම්‍යශීලී බව නිසා. හැම වෙලෙම බලන්නේ කට්ටියක් කඩලා ගන්න. ඒතකොට ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථිකය ගේනත් දෙන්නේ නැහැ රනිල් මහත්තයා. එහෙනම් ලබන මැදදී ධනුලක්ෂ්මී ඉවදලා තියෙන අනුර කුමාර මහත්මයා එතුමාටත් ඒ රාෂ්ට්‍රකේ ඉවරයි. ඒ වගේම සජිත්ගේ මහත්තයාගේ ජම්මේ රාෂ්ට්‍රකේ ඉවර වෙන නිසා ඔයගොල්ලන්ගේ පොදු හතුර හැටියට ඔයගොල්ලෝ අපිට මේ රටේ තියෙන සම්පත් ටික ආරක්ෂා කර දෙන්න. නැත්තම් ඔයගොල්ලන්ගේ සමගි සම්පන්න බව නිසාම තමයි මේ රටේ මිනිසුන්ට යහපත් තත්ත්වයක් උදා වෙනවා නම් උදා වෙන්නේ. ඒ නිසා මම කියන්න කැමති කෙසේ හෝ අපේ ග්‍රහ රටාව ශක්තිමත් කරගන්න නම් මේ ලග්න වලට යහපතක් උදා කරගන්න නම් අපි මේක තේරුම් අරන් ඉස්සරහට යන්න ඕනේ. නැත්තම් මේ අයවැයත් තුලිනුත් අපට ජයග්‍රහණයක් ලබන්න බෑ. ඒ නිසා මේ ග්‍රහයෝගය ක්‍රියාත්මක වුණොත් දනු ගුරු ග්‍රහයා බලවත් වීම තුළ වෙන්නේ සමගි සම්පන්න වෙනවා, ඥානාන්විත වෙනවා. ඒ නිසා අපි මේ කටයුත්ත කර ගැනීමට මේකට ධෛර්යය දෙන්නට ඕනේ. අද උසාවිය තීන්දුව කරලා තිනවා මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂලා මේ රටේ ආර්ථිකය විනාශ කිරීමට සම්බන්ධයි කියලා. එහෙනම් අරගලයට ආපු ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු සාධාරණයි. ඒ මිනිස්සු කිව්වේ ඔක තමයි මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ අපේ රට විනාශ කරනවා. ඒ නිසා රටේ බලයෙන් අයින් වෙන්න කියලා තමයි ලක්ෂ ගණන් මිනිස්සු පාට ඇවිල්ලා කිව්වේ. එහෙනම් අරගලය ගත්ත සාර්ථකයි. ඒ නිසා මේ වගේම රාජ විජේබා කොල්ලයක් ඉතිහාසයේ තිබුණා. ඒ විජේබා කොල්ලේ කියන්නේ අපේ රටේ රජතුමාගේ නෝන, රජතුමා විසවරු, රජතුමාගේ සහෝදරයෝ, රජතුමාගේ පුත්තු විජේබා කොල්ලේදි මොකද කරේ? රාජ්‍ය සම්පත් මංකොල්ල කෑවා. ලංකා ඉතිහාසයේම ඒ විජේබා කොල්ලේ කියන්නේ ඒකයි. රාජ්‍යයට සම්බන්ධ සියලු නෑදෑයෝ, රාජ්‍යයට සම්බන්ධ සියලු ඥාතීන් රාජ්‍ය මංකොල්ල කෑවා. ඒ නිසා අපිත් අද තේරුම් ගන්නට ඕනේ මේ පවුල මෙහෙම මංකොල්ල කෑව නිසා උසාවියක් තීන්දුව කරලා තියෙනවා. ඒ නිසා අපි මේවට දෙන්න ඕනේ බ්‍රහ්ම දණ්ඩය. බ්‍රහ්ම දණ්ඩය කියන්නේ කතා නොකර ඉන්න ඕනේ. ඒගොල්ලන්ව පිළිගන්න හොඳ නෑ අපි. ඒගොල්ලන්ට අපි ගරු කරන්න හොඳ නෑ. ඒගොල්ලන්ව ඉදා ඡන්න හාමුදුරන්ට දුන්න බ්‍රහ්ම දණ්ඩය බුදුන් වහන්සේ අපි දෙන්න ඕනේ රාජපක්ෂ පවුලට. ඒගොල්ලෝ සමග අපි කතා කරන්නේ නෑ. ඒගොල්ලන් අපි කතා නොකර ඒ බ්‍රහ්ම දණ්ඩය කියන එක සපේමින් තමයි ඒගොල්ලන්ව නිර්මාණයක් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ රටේ මිනිසුන්ට ඥානය, ප්‍රඥාව, දැනුම, වාසනාව, ශක්තිය විශේෂයෙන් අනුර කුමාරටත් සජිත්ටත් සමගි සම්පන්න බවට පත් වෙලා කෙසේ හෝ මේ විකුණම් කරන රටේ මේ විකුණම් කරන දෙක නවත්තව. මොකද හේතුව මේ ඇවිල්ලා තියෙන්නේ අනුප්‍රාප්ති ජනාධිපතිවරයෙක්. බලයක් නැහැ, ජනතාව බලයක් නැහැ. ඒ වගේම මේ ආණ්ඩුවට තියෙන්නේ තාවකාලික ආණ්ඩුවක්. ඒ නිසා අනුප්‍රාප්තික ඒ වගේම ජනාධිපතිවරයෙකුට මේවා කිරීමේ අයිතියක් නැහැ. පාරට බෑලා හරි මේ දේශීය සම්පත් ටික රැකගෙන මේ දරුවන්ට යහපත් සමාජයක් ගොඩනගන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නිසන් ලීෆ් බැටරියේ ආයු කාලයත් දුවන දුරත් දෙගුණ කර දෙන එකම තැන ලීෆ් හවුස්.